මැතිවරණ කොමිසම හැටියට අපි වැඩබාර ගත්තයින් පස්සේ 2020 දෙසැම්බර් 10 අපට පෙනී ගිය කාරණයක් තමයි නිරීක්ෂණය වුණ කාරණයක් තමයි අපි දැන් මැතිවරණ පවත්වනවා මැතිවරණ පවත්වලා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනවා ඊට පස්සේ වාර්තාවකුත් පිට කරනවා ඉතින් සමහර තැනක සුළු සුළු සිද්ධීන් තිබුණා මැතිවරණය හොඳයි කියලා කියනවා සමහර මැතිවරණ දූෂිතයි කියලා කියනවා එතනින් මැතිවරණ කොමිසමේ කාර්යය ඉවරයි මේකද නිදහස සාධාරණ මැතිවරණයක් කියන්නේ කියලා. එතකොට නිදහස සාධාරණ මැතිවරණයකට අවශ්‍ය ක්‍රමවේදයක් අපේ මැතිවරණ ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වෙනවද කියන කාරණේදී කොමිසමේ නිරීක්ෂණය වුණේ මේ පවත්තන මැතිවරණ නිදහස සාධාරණ නැහැ කියන නිගමනයට තමයි අපට එන්න සිද්ධ වුණේ. ତୋර එහෙමනම් ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් විශේෂයෙන් මැතිවරණ කොමිසම් ඇති කිරීමේදී වුණ බලාපොරොත්තු වුණේ ඒ දෙපාර්තමේන්තු සීමාවෙන් එහාට ගිහිල්ලා ඊට වැඩි යමක් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් මේ සමාජයේ පුල් කිරීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම. එතකොට එහෙමනම් මේ නිදහස් සහ සාධාරණ මැතිවරණ කියන පැවත්තන්න නම් අපි කියලුවා ඒකට අවශ්‍ය සියලුම නියෝජනයන් සිදු වෙනවද? මැතිවරණේ ඡන්දය ප්‍රකාශ කරන්න හිමිකම් කියන සියලු දෙනාටම ඒ ඡන්දය ප්‍රකාශ කිරීමේ සාධාරණ අවස්ථාවක් ලැබෙනවද? ඒ ඡන්දය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී විශාල විවිධ ජනමතය වෙනස් කිරීමේ ක්‍රියාකාරකම් වලට ඉඩක් තියේද? මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සුදුසු සමාජීය පසුබිමක් සැකසී තියෙනවද කියන මේ කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරා. ඒ අනුව තමයි මේ තේරීංකාරක සභාව පත් කරන්න මේක විශේෂත්වයක් තියෙනවා. මේ තේරීංකාරක සභාවත් කරේ මැතිවරණ කොමිසමේ ඉල්ලීම අනුව. සාමාන්‍ය තේරීංකාරක සභාව පත් කරන්න මැතිවරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ යම් දේශපාලන පක්ෂවල ඉල්ලීම අනුව. එතකොට මේක මේ පිට කරපු වார்த்தාවත් විශේෂයි. මොකද මේක අවුරුදු 60කට පස්සේ පිට වෙච්ච අවසාන මැතිවරණ දීති ප්‍රතිසංස්කරණ තේරීංකාරක සභාව වார்த்தාව. නමුත් මේ වார்த்தාවට සියලුම ඒ නියෝජනය කරන දේශපාලන පක්ෂ අසංකල නැහැ. පක්ෂ ගණනාවක් අසංකල නැහැ. මේක නිසා අපි පහුගිය අගෝස්තු මාසයේ 8 වෙනිදා කොමිසමේ මේ පක්ෂවල නායකයෝ සිය ලේකම්වරු කැඳෙව්වා. කැඳවලා අපි විමසීමක් කරා ඇයි මේ යෝජනාවලියට නිර්දේශ වල අසංකල නැත්තේ? එතකොට ඒ පක්ෂ ප්‍රකාශ කරේ බොහෝ පක්ෂ මේකේ තියෙන මේ සියලුම යෝජනා වල අති බහුතර යෝජනා නිර්දේශ වල අපි කැමති. අපි එකඟයි. නමුත් මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමානුපාතික මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය පළාත් පාලනයට හා මහා මැතිවරණ යොදා ගැනීම ගැන අපි එකඟ නැහැ. ඒකෙන් සුළු පක්ෂවලට සමහර සුළුතර පක්ෂවලට සුළු පක්ෂ කියලා જાතියක් නැහැ. සුළුතර පක්ෂවලට සංඛ්‍යාව අඩු වෙනත් නියෝජනය කරන ජාති පක්ෂවලට අගතියක් අවශ්‍යයක් වෙයි කියලා. ඒක හරි ඒක ගැන අපි වෙනම කතා කරමු. අපි ඒක අධ්‍යයනය කරලා එහෙමනම් ඒකට තියෙනවා වෙනම විකල්ප. දැන් ඉදිරියේ දුනත් අපි බලාපොරොත්තු වෙනවා සමහරට මේක විකල්පයක් හැටියට පුළුවන් ද ද්විත්ව ඡන්ද පත්‍රිකාවත් එක්ක. පක්ෂයට එකයි අපේක්ෂකයට එකයි. එතකොට මේ කියන සමහර ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒ නිසා ඒව ගැන අපි වෙනම කතා කරමු. නමුත් දැන් අනිත් මේ එක එක යෝජනා අරගෙන අපි අහුව මේ යෝජනාවට කැමතිද මේ යෝජනාවට කැමතිද මේ යෝජනාවට කැමතිද කියලා අනිත් සියලුම යෝජනා වලට සියලු දෙනාම ඒකමතිකත්වයට එංගතාවයට පත් වුණා. අන්න ඒ යෝජනා ටික සමාජගත කරන්න සමාජ මේ ගැන මතයක් ඇති කරන්න පාර්ලිමේන්තුවේ මෙහෙම තේරීංකාර සභාවපත් කරලා නියෝජනයන් පුද්ගලයන් හා සංවිධාන 176ක් සංවිධාන හැටියටම 45ක් මෙහෙම නියෝජන ඉදිරිපත් කරාට ඒක සමාජගත වෙලා මිනිස්සු අතර මතයක් හැටියට එහෙම එන පසුබිමක් නෑ අපේ රටේ. ඒ නිසා ඒක සමාජගත කරන්න ඕනේ මේක සම්වාදයක් ඇති කරන්න ඕනේ කියලා කල්පනා කරලා තමයි කොමිස සභාවේ යෝජනා මේ සියලුම පක්ෂ එකඟ වෙච්ච යෝජනා අරගෙන දිස්ත්‍රික් 25ෙම ඒකට සුදුසු කණ්ඩායමක් විවිධ නියෝජනයන් විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය වෙන විදියට යම් බලපෑම් කණ්ඩායම් ගෙනල්ලා ඔවුන් සමග මේ සාකච්ඡා කරන්න තීරණය කරේ. ඒ වගේම මේ නිදහස සාධාරණ මැතිවරණයේ තවට පෙනී ගියකක් තමයි මාධ්‍ය. රජයේ මාධ්‍ය තියෙන පෞද්ගලික මාධ්‍යත්. අද රජයේ මාධ්‍ය වලට වැඩි පෞද්ගලික මාධ්‍ය. එතකොට තරංග මේ විදුලි මාධ්‍ය පාවිච්චි කරන තරංග කියන්නේ කොමිස සභාවේ අදහස
ඒක පොදු දීපල. එතකොට ඒක පෞද්ගලිකයි පාවිච්චි කරත් පොදු අය රජයයි පාවිච්චි කරත් ඒක මහජන යහපත සඳහා වෙන්න ඕන. නමුත් අපිට පේන්න තියෙන ඡන්දවලදී සමහර විට සමහර ව්‍යාපාරික අවශ්‍යතා සඳහා තමාරම ආද්‍ය ආයතන සමහර අපේක්ෂකයෝ එමුණ ද පක්ෂ තෝරගෙන අනිත් අදහස් වාරණය කරමින් ඒ ඔවුන් වෙනුවෙන් වෙනම මතවාදයන් ගොඩනගාගෙන යනවා. මේක ඡන්දයට නිදහස සාධාරණ වැතුර ක්‍රියාවල අගතියක් කරනවා. මේ විදිහ අගතිගාමි ක්‍රියාවල යෙදීම වලකින්න ඕනේ කියලා තමයි කොමිසම අදහස. ඒක නිසා දැන් රාජ්‍ය මාධ්‍ය අපිට නියාමනය කරන්න පුළුවන්. අපි මාධ්‍ය උපමාන ගහන අමුතේ මාධ්‍ය උපමාන ගැහුවට ඒක එහෙම තියෙනවා. මේ මාධ්‍ය තම තමන්ගේ ව්‍යාපාරික අවස්ථා අනුව තම තමන් කටයුතු කරනවා. ඒකට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. මම පහුගිය කාලේ උත්සාහ කරා මාධ්‍ය අයිතික හිමිකරුව ගෙන්නුවා. ඒක විධායක අය ගෙන්නුවා. ගෙන්නලා ඔවුන්ගෙන්ම කමිටු හදලා මේ මාධ්‍ය සංවිධානය ගෙන්නුවා. කමිටු හදලා මේක නිරීක්ෂණය කළා, මේක පාලනය කරන්න. ඒක යම් පමණකට ක්‍රියාත්මක වුණා. නමුත් ඒකෙන් සම්පූර්ණයෙන්ම මේ කාරණයට ආමන්ත්‍රණය කරන්න ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒක නිසා ප්‍රයෝජනා කරලා තියෙනවා. ඡන්ද කාලය තුල යම් මාධ්‍යමේ අගතිගාමී වීම සමාජ මාධ්‍ය ඇතුළත්ව නියාමනය කිරීම සඳහා කොමිසම සභාවට බලයක් ලැබිය යුතුයි කියලා. ඒක පිළියරන් තියෙනවා. කොහොම නැත්තම් ඒ මාධ්‍ය විසින් අපේක්ෂකයන් හෝ තෝරන හදන මිනිස්සුන්ගේ මතය වෙනස් කරමින් මේ මතයක් ගොඩනගන විධාකාරය. ඒතර ඒක අහිතකර විදියට මැතිවන ක්‍රියාවලියට යෙදීම නොකළ යුතුයි කියන අදහසේ තමයි මැතින කොමිසම සභාවේ ඉන්නේ. ඒසම මේ මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් ඒ කාරණේ ඉදිරිපත් කළා. තව කාරණයක් තමයි අපි ඉදිරිපත් කරපු ආචාර ධර්ම. දැනට නීතියෙන් කොමිසම සභාවේ බලයේ තියෙන ආචාර ධර්ම ගැසට් කරන්න. අනේ ඉතින් අපි ඡන්දයක් තියෙනකොට හොඳට හදලා ගැසට් කහලා සිංහල ඉංග්‍රීසි දෙමළෙන් ගැසට් print කරලා ලස්සන අකුරෙන් ගැසට් ගහන ආචාර ධර්ම. ඉතින් ඒ ගැසට් තියෙනවා, එහෙම තියෙනවා අපේක්ෂකව තම තමන්ට කැමති කැමති විදිහට බඩ. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න වැතුන කොමිසම වලට බලයක් නැහැ. ඒක නිසා දැන් සමහර පහුගිය කාලවල අපිට පෙනී ගිය එකක් තමයි සමහර පළාත් පාලන ආයතනවල දැන් මේ මිනිසුන්ගේ කුණු ප්‍රශ්න කානු වල වතුර බහින්නේ නැහැ. මේ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. සභාවේ කතා වෙන්නේ මොකද්ද? සභාවේ මාංශපේශී ප්‍රදර්ශනය කරන බාහුවලේ පෙන්නනවා. ඊළඟට සමහර කාන්තා සභිකයන් කතා කරගෙන යනකොට උන්ට කතා කරන්නවත් දෙන්නේ නැහැ. උන් නිකන් උන්ට මේක තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කොහොමද අර දෙවෙනි ගණේලා තමයි බලන්නේ. ඒක තමන් වගේ ඔවුන් නැහැ කියලා එහෙම සමහර අවස්ථාවල පෙනිලා තියෙනවා ওই මාධ්‍ය වලින්ම. ඊළඟ සමහර අවස්ථාවල සභාවේ පිටට ගේට්ටු ළඟට ඇවිල්ලා ප්‍රදර්ශනය කරනවා තමන්ගේ සවිශක්තිය. ඉතින් මේව දැක්ක මොකද මිනිස්සු හිතන්නේ? මිනිස්සු හිතන්නේ මේ වගේ වැඩක් නැහැ. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ වැඩක් නැති එක ඇත්ත. නමුත් ඒකත් එක්ක මිනිසුන්ට හැඟීමක් යනවා මේ ආයතන වැඩක් නැහැ කියලා. ඒතර අන්නේ මහජන නියෝජිත ආයතන වැඩක් නැහැ කියන හැඟීම එනකොට ඒකට තමයි කොමිසම් සභාව ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවධානමක් හැරී තමයි කොමිසම් සභාව දකින්නේ. මේ මහජන ආයතනත් එපා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක මහජන ආයතන ඒකත් සාධිකයක්. ඒක නිසා මේව වළක්වන්න මේ ආචාර ධර්ම අපි ඉල්ලලා තියෙනවා මේක නීතිගත කරන්න. ඒ කියන්නේ මැතිවරණ නීතියක් හැටියට සලකන්න. ආචාර ධර්ම උල්ලංඝනය කිරීම මැතිවරණ වර්ධයක් හැටියට සලකන්න. දැන් රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන්න අපි විධාන ගහනවා. ආණ්ඩුක විවස්ථාව යටතේ. ඒතොර ඒකෙන් රාජ්‍ය සම්පත් අවිතුරු සෙදුනෝ නම් ඡන්දකර යොදා ගන්නෝ නම් ඒ විදිහට ඒ කරනෝ නම් වාහන පිට්ටනි ශාලා ඒව යොදා ගන්නෝ නම් ඒ විධානයේ අර්ථ වර්ධක්. ඒ වර්ධ කඩකිරීම පිළිබඳව ආණ්ඩුක විවස්ථාවේම දඬුවමක් තියෙනවා. මොකක්ද දඬුවම? රුපියල් ලක්ෂයක දඩයක් අවුරුදු 3ක හිර දඬුවම. ඒ රාජ්‍ය සම්පත් ඇලැක්කීම විධානයක් කඩකිරීම. නමුත් මැතිවරණ පනතේ තියෙන වැරදි වලට රුපියල් 500ක දඩයක් හා 6 මාසික හිර දඬුවමක් තමයි උපරිම වශයෙන් සාමාන්‍යයෙන් තියෙන්නේ. මේක රාජ්‍ය සම්පත් පිළිබඳ විධානයක් කඩකිරීම ගැසට් වලින් ගන්න ඒ වගේ දඬුවමක් තියෙනවා. නමුත් ආචාර ධර්ම කඩකිරීම එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අපි ඉල්ලලා තියෙන මේක මැතිවරණ වර්ධක් කරන්න. ඒතර මැතිවරණ වර්ධක් කරොත් ඒතර ඒක තහවුරු වෙනෝ නම් උට ආසනය අයින් වෙනවා. ඒක තරන්නේ අපි ඉල්ලලා තියෙනවා ආචාර ධර්ම වලට අපි දිද්දක් කියන්න පුළුවන්. මේක අපි තව එකකටත් උදාගෙන බලාපොරොත්තු වෙන තමයි ඉල්ලීම කරේ. අපි දැන් රිකෝලින් එකක් කිව්වා. දැන් මේ කියන නිර්දේශ ඔක්කොම කොමිසම සභාව ඉදිරිපත් කරපු සම්පූර්ණ මේ ක්‍රමයේ වෙනස් වෙන නිර්දේශ හැටියට කොමිසම සභාව සලකන්නේ නැහැ.
मेके विशाल प्रमाण प्रजातंत्रवादी पुरोलिम इधर पिम्म पनी पुलवा मेक हर उन्न युदागन पुलवा विश्वास भारतीय अदी रिकॉलिंग इधर पचर आंट व्यवस्था सिद्धुएन का एक संकीर्ण कमाटवल तीन क्रम विशी अज्ञान अभी बेलो रटवल विशी अपे रटट गेलपेन को ताम तपी सागच्चा कर एक सागच्चा करण मम मे आचार धर्म की तप एक संबंध क्रम वेद्याखर युदाता बलापुर मुकदापी मे एक क्यूवा मे आचार धर्म दुराकाले दक्वा दिखरा ये तो दुराकाले तुलदी बलया तुलेसो ना दूषण कटूते ना मंचाकरण ना एक तभी आचार धर्म हटे गर तर ओण पुरवेसे कूट एवं व्यवस्था तहवरकर पुलवा अधिकरण इसलिए एक वार्ताकार मेथिवर्ण वार्ताकर मेथिवर्ण वार्ता वार्ताकार आसने तहिमेनो सिविल तवर गान नो और तुण कटो पह कटो हत कट मेका बिद्र पचल एक निर्देश हटिड़तीनो आचार धर्म अरे मेथ्यून काल सीमा आतो लेक मेथ्यून वर्ता है पिलीगन नम तुराकाले दायक मित्र ने है त्यापी एक उत्साह तीयन तनिम पटांग एक निर्देश कैटिए मेके तीयन कारण ईलंगटे मेके तव कारण कैटतीने का मे देशपालन पक्ष दादे देशपालन पक्ष हेत्त नमे अत्य मे पार ऐद पत्ते हेत्त हा दंग अभी मैं सम्मुख परीक्षण के लिए दंग अभी कमीशन सभा सामाजिको दंग एक अवसंकर बलापुरो इधर सती देखे अतुलत मुते नीति हटिड़े जाइए तीन जम पक्ष प्रमाण कबड़े पीलिगान सिद्धवेनो तर मेक अदतीन मे पक्ष समहान भी अलू अम एव क्रियात्मक प्रश्न तेतकोट अभी योजना कर क्रम देखा देशभान पक्ष संबंधी एका देशपालन पक्ष इसरला देशपालन पक्ष वेड करला क्रिया करला समाजी ए देशपालन विनसाक्षा क्रिया करना है क्या एन तीन ये लियापदी देन लियापदी धीम तुलती है सलकुना कितरा देने अरे फिलीगत पक्ष करती वर प्रसाद हम बेन्ने ये लियापदी पक्ष और दिख कट वेड़ आलिया देशपालन क्रियाकारक तब समाज तो यदि तीन वाइकल पेन पुलवा तहवरुनोना बड़ी कालिया ईट पास पीलीगत पक्ष अट्ठे पीलीगनी मेट अखर मे वगे क्रम वेद्या योजना कर लेती है अभी प्रादेशिक देशपालन पक्ष योजना कर समहार पक्ष या प्रदेश के सीमा विलती है जाति का पक्ष शरीर पीलीगन सिद्धवेन ये प्रदेश के सीमा वे पक्ष प्रादेशिक पक्ष वशं पीलीगन तो उठे तो पलासभा प्रादेश सभा एवट तरंक पुलवा मे विधि पदन मेक निशा तेक सलगा वल तेकार सभा को मनो दनट अर कारण मूनि कारण पीलियर तीयन बुद्ध इग्दास तमसे हत्थादे तरंकरण को पक्ष तिबुने हाथाई इतकोट तिबुने हत्थादेवन को दंबगे दैंग जनवरी हेमासम अभी पक्ष लिया पंजीकरण गसटो ඊට පස්සේ තියෙන ඇප්ලිකේෂන් කැඳවලා නින්ටව ගිහිල්ලා ඒ ක්‍රියාවලිය ගිහිල්ලා පිළිගන්නවා. ඒ කාලෙ තිබුණේ ඡන්දය ප්‍රකාශයට පත් කරලා දවස් 7ක් ඇතුළත තමයි පක්ෂ ලියාපදිංචිකරණ ඉල්ලන්න ඕන. එතකොට ඒ අනුව ඉල්ලනවා. ඒ අනුව තමයි 77 7යි තිබුණේ. ඒ වෙලාවේ ඉල්ලෝ පක්ෂ දෙකක් තමයි TNA එක, දවිඩෙක් සත් විමුක්ති පෙරමුණයි, CWC එකයි. ඒ වෙලාවේ තමයි ඉල්ලුවේ ඒ දෙක ලියාපදිංචිකරා. ඒ ඡන්දෙට. දැන් මෙහිම දේශපාලන පක්ෂ ලියාපදිංචිකරින් පිළිබඳව ඒ විදිය කාන්තේ ඒ වගේම මේ දේශපාලන පක්ෂ ආද දැන් දේශපාලන පක්ෂ හැටියට අපි පිළිගන්නේ යම් මතවාදයක් යම් අදහස් එහෙම නියෝජනය වෙන හැටියට මොකද අවසනාවකට වගේ අපිට පේන්න තියෙන්නේ අර මුල 1933 පටන් ගත්ත වාර්ගික නියෝජනය මේ වික්ටෝරියානු වාර්ගික වාදය තමයි අපිට දීලා තියෙන පිටාන්න ඒක තමයි ආවේ 1931 වෙනකම් අතොර 1931 දී ඩොනමෝර් කොමිෂන් පැහැදිලිව කිව්වා මේ වාර්ගික නියෝජනය අයින් කරන්න ඕනේ කියලා तन समहार सुतर पक्ष की वार्ग नियोजन अयंकर एपा की अद्दी पंकुन मे वार्गिक निजन भी महाजन मानव निजन आख्या मिगतीनो हेम की तमें अति के नम तनगाटे आपहु क्रियात्मक उने भावितेट आवे ओं पदु क्रम या योजना कराट अरे वार्गिक निजन अयंकर पाचर सिंगल उड़ सिंगलोड़े पहात्र सिंगलोड़े देमलाय वतु देमल एक्केनाई
ඉන්දියානු දෙමළ එක්කෙනයි ලාංකික දෙමළ තව එක්කෙනෙක්. එහෙමනේ නියෝජනය ගත්තේ. ඉතින් මේ විදිහට මුස්ලිම් වරුත් එහෙමයි. එහෙම බෙදුවා එකමයි බෙද බෙද තමයි නියෝජනය ගත්තේ. මේක තමයි අවසන් කර 31. ඊට පස්සේ තා විතරන්නේ අපර කනගාටුවට වගේ පේන්න තියෙන අපේ නිරීක්ෂණයක් තමයි. ඊට පස්සේ ඇති කරපු සමහර මේ සීමා නිර්ණය කොමිෂන් 1959 සීමා නිර්ණය කොමිෂමේ 95 තිබිච්ච එක 151 කරා. මේක බලනකොට පේන්නේ අර වාර්ගික නියෝජනයත් එහා ගියල සමාජෙට කුල අනුවත් මේ ආසන බෙදලා. බලංගොඩ ආසනේ බෙදිය කුල දෙකකට. කඩු ගන්න ආසනේ බෙදිය කුල දෙකකට. බලං මේ අම්බලංගොඩ බලපිටිය රත්ගම බෙදුවේ මේ විදියට. බද්දගම ඇල්පිටිය බෙදුවේ මේ විදියට. ගම්පහ ආසන 6යි තිබුණේ ආසන 12ක් කරේ කුල 4කට වෙන් කරන්න. ඔය බැලුවම පේන්නේ. තොර මේ විදිහට මේක ඊටාම තවත් නරක සමාජ රහිතකර තත්ත්වයකට තමයි දුවල තියෙන්නේ. තොර මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී කියන එක දැන් ආවද අපි හිතන්න ඕන. මේකට වෙනස් ක්‍රමයක් නැද්ද කියලා අද එක එක යෝජනා කරනවා. ඔය සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී කියන ඒ වගේ. ඒව ගැනත් ඒ කාලෙත් එහෙම සමහර යෝජනා ඇවිල්ලා තියෙනවා. 1935 දී බලපිටිය අතුරුමැති වෙරණදී 3 දෙනෙක් තරං කරා. එම්පී දෙසොයිසයි, ෆ්‍රැන්සිස් සිග්මන් මහත්තයයි, රජනීතිඥ එල්.ඩී. සිල්ලායි කියලා. ඒ 3 දෙනෙක් තියෙනකොට මේ අතුරුමැදිදී ඇහුවා ඒ හිනහ වෙවියේ තේරින් බාර නිලධාරියා අපි දැන් මේක කිව්ව විශාල වියදමක් යනවා 3 දෙනාට කරදරේ 3 දෙනාම සුසුකම් තියෙනේනේ අපි මේක කුසපත් අදිමුද කියලා. අනිත් දෙන්න එකඟ වුණා එම්පී සොයිස් එකඟුන්නේ නැහැ. ඒ බයිලෙක්ෂන් එක තිබ්බා එම්පී සොයිස් දිනුවා. ඊට පස්සේ 1936 මේ රාජ්‍ය මන්ත්‍රී සභාව මැතිවරණයේදී ෆ්‍රැන්සිස් රාජනීති ෆ්‍රැන්සිස් මහත්තයා තමයි අපව දිනුවේ එම්පී සොයිස් පෙරදුනා. ඉතින් මේ වගේ මේව තමයි සමහර සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී තියෙන සමහර පොඩි කාරණා. ඉතින් එහෙම විමසීම් කරලා තියෙන එක. එතකොට දැන් මේ විදිහට මේ නියෝජන ක්‍රමේ එහෙම ගැනත් අපිට හිතන්න වෙන ඉස්සරහට මේ නියෝජන ක්‍රමයන් වල තවත් විවිධ අත්යට එහෙම නැත්නම් මේ දේශපාලන පක්ෂ මේ විදිහට යෑම තුළ ශාල වෙනත් සමාජයේ ඒකමතිකතාවයන් බෙදෙන තත්ත්වයකට තමයි ගමන් කරන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක කොච්චර සමාජයට හිතකරද ප්‍රජාතන්ත්‍රවාදී හිතකරද කියලා අපි කල්පනා කර බැලිය යුතු වෙනවා අපි සියලු දෙනා. ඊළඟට මේකේ තියෙන එකක් තමයි මේ වත්කම් බැරකම් ප්‍රකාශ. අද වත්කම් බැරකම් ප්‍රකාශ ගැන තියෙන නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඕන නාම යෝජනා දීලා මාස 3ක් ඇතුළත. දැන් මේකෙන් කියනවා නාම යෝජනා පත්‍රෙත් එක්කම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න යුතුය කියලා නිර්දේශය. ඒ ගැටලුවක් නෑ. නමුත් වැඩි දැන් මේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ඉදිරිපත් කිරීම විතර ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒකේ මොකක් හරි නියාමන යාන්ත්‍රණයක් තියෙන්න ඕන. අවුරුද්දකට පස්සේ ඒක බලලා තමන්ගේ ඒ වෘත්තිය හෝ මහජන සේවය තුළ උපයා ගන්න බැරි වටිනාකම් උපයගෙන තියෙදි කියලා බලලා ඒකෙන් ක්‍රියාමාර්ගය ගැන ක්‍රමවේදිකුත් තියෙන්න ඕන. නැතුව නිකන් ප්‍රකාශ ඉදිරිපත් වීම විතරක් ප්‍රමාණවත් නෑ කියන එක අදහස. නමුත් ප්‍රකාශය අනිවාර්ය කරලා තියෙනවා. නමුත් දැන් තියෙන නීතිය අර්ථය වත්කම් බැරකම් ප්‍රකාශයක් කවුරු ඉදිරිපත් කරාම ඒක පිටපතක් අය ලබා ගන්න කෙනෙකුට බෑ. ලබා ගන්න පුළුවන් වෙන්නේ නීතිමය කාරණයක් සඳහා පමණයි. ඉතින් අපෙන් ඉල්ලුවම අපි දිවුරුම් පෙසමක් ගන්නවා අපේ අතේ කොමසාරිස් චින්තක මහත්. මේක නීතිමය කාරණයකට හරි වෙන දෙයකට භාවිතා කරන්න ඇතේ කියලා අරගෙන දෙනවා. ඉතින් ඒක ප්‍රසිද්ධ කරන්නවත් මේව කරන්නවත් බෑ අද තියෙන නීතිය අර්ථය. ඉතින් වෙනස් වෙන්න ඕන. මහජනයාගේ අධීක්ෂණයට මහජන නියෝජිතයටත් එන්න ඕන. ඉතින් ඒක නිසා ඒක පිළිබඳව නමුත් දැනට මේ නිර්දේශය තියෙන්නේ නාම යෝජනා පත්‍ර සමගම වත්කම් බැරකම් ප්‍රකාශයේ ඉදිරිපත් කළ යුතුය කියලා. මේ ඡන්ද සීමා කාල සීමා අඩු කරන්නේ කියලත් යෝජනාවක් තියෙනවා සීමා නින කොමිෂනේ. නැත් ඒක ගැන අපිට පොඩි ගැටුවක් තියෙනවා. උදාහරණ ගත්තොත් දැන් පළාත් පාලන ඡන්දෙට අපි සති 5යි 7යි අතර ගන්න දෙන්න ඕන. ඒක දැනට තියෙන නීතිය අර තියෙන එකක්. ඒතර ඒක අඩු කරනකොට කොමිෂන් සභාවේ කාර්යභාරය ලොකු තියෙන්නේ. අපි සියලුම සභාවල ඒව හදන්න ඕන ඡන්ද පත්‍රිකා. ඡන්ද පත්‍රිකා විතරන්නේ ඊටාම අසීරුම කාර්ය තමයි අකාරාදී පිළිවෙල හදන්නේ කියලා නීතිය තියෙන එක. ඒ අකාරාදී පිළිවෙල ගන්න ගියාම ස්වර ව්‍යංජන අකාරය හල් අලපි මේ හල් වෙන හැටි ඇලපිල්ල පාපිල්ල ඒතර එක පොඩ්ඩක් වෙනස් වුණොත් අනිත් අපේක්ෂකගේ මම උඩින් ඉන්න ඕනේ කියලා. ඉතින් මේක මහා විශාල දුෂ්කර කාර්යයක්. ඉතින් ඒක නිසා දැන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා තා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කරන පිළිවෙලට ගැසක් කරන්න දෙන්න.
ඒ විදිහට කැසර කරන්න දෙන්න. එතකොට මේ ගැටලු එන්නේ නැහැ. ඉතින් එතකොට ඒක ඊට පස්සේ අපි තපල් ඡන්ද ගන්න වෙනම ක්‍රියා කරන්න ඕන. ඊළඟට හැම ගෙදරකටම අපි යවන්න ඕන නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව. එතකොට මේවල ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. එතකොට මේ අපේ ඡන්ද ක්‍රියාවලියට අගතියක් නොවන පරිදි මේ කාලය අඩු කරන්න පුළුවන් නම් අපි සලකලා බලනවා. නැත්නම් කාලය අඩු කිරීම අපේ ඡන්ද ක්‍රියාවලියට අගතියක් හානියක් වෙනවා නම් ඒක එක ප්‍රශ්නයක් හැටියට තියෙනවා. प्रचार काल सीमा सीमा करोरी चंदर दास देहकर सीमा कर सुमान देख तुन देखा सीमा कर प्रायोगिक वेदी प्रश्न විනත් ගැටලු වෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැන වෙනම අධ්‍යයනය කරමින් තමයි ක්‍රියාත්මක කරන්න ඉස්සරහට යන්න වෙන්නේ. ඊළඟට සීමා නිර්ණය. සීමා නිර්ණය අද කොමිෂන් කීපයක් තියෙනවා. ජාතික සීමා නිර්ණය කොමිෂමක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් ඒ ප්‍රාදේශීය ලේකම් මට්ටමේ සීමා නිර්ණයක් ඇති කරනවා. එතකොට ඡන්දයක් තියෙනකොට අපි සීමා නිර්ණයක් කරන්නයි කියනවා. එතකොට සමහර විට ගියාම මේක නිසා एक मैं काम की ना चंद बोलो देखा तो कड़े बेदी समहार वातु ती है नो एक वात चंद बोलो हाथ रख दे मनुष्य आनो तम चंद बोलोड़े आनो तम ग्राम सेवा वसम यहाँ ग्राम सेवा वसम ऐ मे अतर बेद एक हत्या मैं सा कच्चा वाण सीमा निर्णय एक एक ये तम तम वापस तुर कर सीमा निर्णय निशा तीन सा अभी गलती है नो मैं सीएल में सीमा निर्णय एक सीमा निर्णय को मिशम कराना एक कमिशम අර අනිත් දේවල් අයගේ නියෝජිතවත් ඇතුළත් කරන්න. එතකොට මේ සියලු දෙනාම සාකච්ඡා කරලා කරාම මේ වගේ ගැටලු ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක ප්‍රශ්නයක් නැතුව කාටවත් පහසු වෙන විදිහට ඒක කරගෙන යන්න පුළුවන් නිසා එක සීමාන ඉන්න කොමිසමක් කරන්නයි කියලා ෆීඩ්බැක් කළා තියෙන නීතියෙන් ඒක පිළියරක් තියෙනවා දැනට. නිර්දේශයක් ඇටියට මේකෙත් ඒක සඳහන් වෙනවා. ඊළඟට තව කාරණා දෙකක් තියෙනවා විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වලට. එකක් තමයි පළාත් පාලන ආයතන ඡන්දයක් තියෙනකොට හෝ පළාත් සභා වුණත් ඒ අවස්ථාවේ පළාත් පාලන ආයතනවල සභාපතිවරයායි හා අනිත් උපසභාපති බලතල නාගරික කොමසාරිස්ට හෝ ලේකම්වරයාට පැවරිය යුතුයි කියලා. පැවරෙනවයි කියලා විභේම අභිනියෝජ ඩෙලිගේට් වෙනවයි කියලා අභිනියෝජනය වෙනවයි කියලා. පළාත් සභාවල ඇමතිවරුන්ගේ බලතලයේ කාලය තුල ප්‍රධාන ලේකම්ට අභිනියෝජනය වෙනවයි කියලා. මොකද ඡන්දකදී එයාගේ තනතුර ආ ඒ තනතුරේ වර ප්‍රසාද යොදා ගැනීම වැළැක්වීම සඳහා නියෝජනයක් ඇති. තව කාරණයක් තුන මේක කොමිස් සභාව මැදිහත් තිබන්නේ තේරින් කමිටුව විසින්ම පාර්ලිමේන්තු තේරින් කාර්ය සභාව විසින්ම යොදා කරපු එකක් ඒ අය සාකච්ඡා කළා. ඔය පළාත් පාලන ආයතන වල අයවැය තියෙනුනේ. දැන් මේ අයවැය පරා දෙවෙනි සැරේ ඉදිරිපත් තුන්වෙනි සැරේ ඉදිරිපත් කරලා ඒත් පරා පරාදේලයි සති දෙකකින් ඉදිරිපත් කළ ඒත් පරාදු වුණොත් පනත තියෙනවා සභාපතිවරයා ඉල්ලා අසුවාසිය සැලකිය යුතුයි කියලා. දැන් මේක දෙපැත්තකින් ක්‍රියාත්මක වෙනවා. ඒ සභාපතිල ඉවත් කරන්න මේ ක්‍රමවේදය උදා ගන්නෝ එකතු වෙලා කණ්ඩායම් හැදිලා එහෙමත් තොරතුරු තියෙනවා. ඉතින් විවිධ මේ කාරණා නිසා මේ යෝජනාවක් තියෙනවා. මේකෙත් ප්‍රශ්න තියෙනවා කියලා අපේ පහුගිය සාකච්ඡාවලදී අපට අනාවරණය වුණේ. ඒ වෙනුවට එහෙම අවස්ථාවක උපසභාපතිවරයා හෝ එහෙම නැත්නම් එතන පාලන බලයේ තියෙන පක්ෂයේ ලේකම්වරයා විසින් සභාපතිවරයාට පත් කිරීම කළ යුතුයි කියලා. එතකොට සමහර අපේ මේ සාකච්ඡාවලදී අදහසක් තමයි උපසභාපතිවරයා හොකෝම බොහෝ තැන් බල උපසභාපතිවරයා තමයි මේ වැඩේ කරන්නේ ඊළඟට යාට සභාපතිකම ගන්න කියලා. ඒත් එහෙම කියනවා. ඒක නිසා ඉතින් මේ යෝජනාව කොහොමද දන්නේ? ඉතින් අපි බලන්න ඕන එහෙම යෝජනාවක් තේරින් කාර් සභාවෙන් ඇවිල්ලා තියෙන. නමුත් දැන් එහෙම ඉල්ලා අසුණු කෙනෙක් නැවත අපි පත් කරන්න නැති නිසා දැන් අපිට නඩුවකුත් තියෙනවා. මොකද ඉල්ලා අයවැය කියන්නේ සභාවේ ප්‍රධානම මෙහෙය උල්ලේඛනය. ඒක තමයි ජනතාවගේ ඒ වර්ෂයේ කටයුතු කරන්න කොහොමද ප්‍රදේශයේ මේ පරිපාලන කටයුතු ඊට පස්සේ සුභ සාධන කටයුතු ඒ සියලුම සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු කොහොමද කරන්න කියන ලේඛනය. ඒතකොට ඒක සම්මත වෙන්නේ නැත්තම් අනිත් සියලුම මහජන නියෝජිතයෝ एक प्रतिक्षेप करना एक मेहमन एक उड़ इला सुन व्यवस्था दायक अदास्कल हेम इला सुन के ना
එහෙම නීතියෙන් ඉල්ලා සුනාසේ සැලකෙක් කෙන නැවත පක්ෂේ යාමපත් කරන ඕන නම් ඒක මේ තියෙන ප්‍රතිපත්ති වලට විරුද්ධයි කියන අදහස තමයි කොමිස සභාව දරන්නේ. නිසා අපි පත් කරේ නැහැ. ආයතන හතරක පහක තියෙනවා පත් කරන්නේ නැහැ. එකක හොරණ පාද සභාව නඩුවක් දාලා තියෙන නඩුවේදී අධිකරණය දෙන තීන්දුවක් අනුව අපි ඉදිරි කටයුතු කරමු. ඒක සම්බන්ධයි. ତେଣୁ ଏ ବିଧିଟେ ମେକେ ତିଏନ ଏ ବାଗେମ ମେ ତାକ୍ଷଣେଗେନ ସମାରେ ତାକ୍ଷଣେଗେନ ବହୁମ ମେଙ୍ଗ କଥା ତାକ୍ଷଣେ ହନ୍ଦ ଯୁଦାଗନ ନୋ ଦା ଆପି ତାକ୍ଷଣେ ମେ କେତି କାଳିଦି ଆପେ ସମାହାର ବେଳଡ ଯୁଦାଗନ ତିଏନ ଦା ଏ କାଳି ଚନ୍ଦହିମି ନାମଲେକନକ ଓବ ଗନ୍ନ ଗିଆନ ନୁରେ ଇନ୍ନ କେନେକ ଓବ ବେଡ କରନ ଯାପନେ ଅତ ପୋଲୋନ୍ନରୁଏ ଅତ ମାତରଗା ହମ୍ବନ ତୋଟ ଓବ ଇନ୍ନୋନ ନୁରେ ମେକ ମେ ପିଟପତ ଗନ ଏହେମନେ ତିବୁ ଦେନ ଏହେମନେ අපි නිලධාරීත් එකතු වෙලා තාක්ෂණයේ දැන් මේ කෙටි කාලය තුල හදලා තියෙනවා කෙනෙකුට මහනුවර ඉන්න කෙනෙකුට තමන්ගේ චන්දනාම ලේඛනය ඕන යාපනයෙන් ගන්නත් පුළුවන් පොළොන්නරුවෙන් ගන්නත් පුළුවන් හම්බන්තොටින් ගන්නත් පුළුවන් හම්බන්තොට ඉන්න කෙනෙකුට තමන්ගේ නාම ලේඛනය නුවරින් ගන්නත් පුළුවන් යාපනයෙන් ගන්නත් පුළුවන් ඒ විදිහට හදලා තියෙනවා එහෙම අපි තාක්ෂණය යොදාගෙන තියෙනවා ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න දීලා තියෙනවා ඒ විදිහේ යොදාගෙන නමුත් අපි චන්ද ක්‍රමයේ තාක්ෂණය යොදා ගන්නවයි කියනකොට ඒක ගොඩක් අධ්‍යයනය කරලා කරන්න ඕන වැඩක් දැන් ගොඩක් රටවල් මේක යොදා ගන්නේ ගණන් කිරීම සඳහා. ඇයි? ඔවුන්ට මේක ගණන් කරන්න මාස ගාණක් යනවා. ඔහොත් අපි එහෙම නැහැ. අපි එක දවසේ ඡන්ද ප්‍රතිඵල දෙන්න ඕනේ. ඒක එහෙම අකටු නැයි කියලා එහෙම නිකන් සමහර කිව්වට එක්කෙනෙක් දෙන්නේ. එහෙම මතයක් නැහැ. එහෙම ප්‍රශ්න කරපු මේ ඉතින් මේ උසා අධිකරණ ප්‍රශ්න කරපු කිසිම අවස්ථාවක් මේ මැතිවරණ මුළු ඉතිහාසය සාර්ථක වෙලා නැහැ. දෙකයි දුන්නේ ගණින්න මනාප ඒ දෙකේ ගණනල බැලුවා අධිකරණ තීන්දුව අනුව දශමයක් එහාට මෙහාට වෙලා නැහැ අපි තියෙන මේ ක්‍රමය තුල පක්ෂ නියෝජිතයෝ ඉන්නෝ නිරීක්ෂණයේ ඉන්නෝ බොහොම විවෘත භාවයකින් යුතුව තමයි ගණන් කිරීම කරන්නේ ඒක සකස් කරන්නේ ඒ ඡන්ද මධ්‍යස්ථාන වලින් දෙනෝ පිටපත් ගණන් කර හැටිය මෙහාට මෙච්චරයි මෙච්චරයි කියලා ඒ නිසා එහෙම කරන්න කිසිම ක්‍රමවේදයක් නැහැ එකවර 2010 මට මතකයි ඡන්දෙදී අර මංගල සමරිය මැතිතුමා ඉදදී කිව්වා අර දිනුවෙන් පස්සේ කම්පියුටර් ජිල් මාට් කියලා. දැන් මෙහෙම මතයක් හදන්න ගියා. ඊට පස්සේ 2015 ඡන්දෙදී එක්කෙනෙක් කැවුවා පුවත්පත් වාර්තාකාරයෙක් මම දැක්ක ඉන්ටර්විව් එකක ඉඳලා තියෙනවා. දැන් 2010 මෙහෙම කම්පියුටර් ජිල් මාට් කරා නේද? දැන් 2015 ඡන්දෙදී ඉස්සල්ලා දැන් මෙහෙම කරන්න බැරිද කියලා. එතන එතුමා හයියෙන් ඉනාවෙලින් ඉඳන් කියනවා මේ චන්ද්‍රකම වර්තේ ඒව කරන්න කොහොමද? එහෙම කරන්න බෑ කියලා. එතන එහෙනම් ඔබතුමා 2010 කිව්වේ ඒ අපේ සමාජිකව ධෛර්යමත් කරගන්න නේ කියලා කිව්වා. සමාජිකව ධෛර්යමත් කරගන්න බොහොම ආයතන වලට එහෙම කරන්න ඉත අපේ දේශපාලන සංස්කෘතිය හැටි එක. මේ තියෙන ක්‍රම වේදයන් එහෙම කරන්න බෑ. ඒතකොට වෙන රටවල් එක යොදා ගන්න විශේෂයෙන් ගණන් කරන්න අපි එහෙම නැහැ. ඊළඟට මේ විද්‍යුත් ක්‍රම අපි යොදා ගන්න නේ කියලා මොන ක්‍රමයකින්ද අපි යොදා ගන්නෙ? කොරියාවේ එක විද්‍යාවක් තියෙනවා, ජපානයේ තව විද්‍යාවක්, ඉන්දියාවේ තව විද්‍යාවක්, ඇමරිකාවේ තව ක්‍රමයකට තියෙන මේ මොන රටෙන්ද අපි මැෂින් ගන්නෙ? අපි ඉන්දියාවේ මැෂින් ගත්තොත් අපි ඉන්දියාවේ මැෂින්ම ගන්න ඕන. ඒකත් වෙන රටක ඊට වඩා හොඳ එකක් තුනක් අපිට ගන්න බෑ. ඊළඟට ඒකත් මාස දෙකෙන් තුනෙන් තාක්ෂණය වෙනස් වෙනවා. ආයිත් විශාල බිලියන ගණක් ඉඳන් කරා ආයිත් මැෂින් ගන්න ඕන. අද මේක පාවිච්චි කරන රටවල් ඈතට වෙනවා. දැන් ටිමෝරගේ රටවල දැන් මේවා හැකර්ල ගිහිල්ලා වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා. අතෝ දකුණු කොරියාව අපට මැෂින් විකුණනෝ ඒ අය දැන් මැනුවල් ක්‍රමයට යනවා. දෙන්සමිය අපි නිකන් තාක්ෂණය කියන්නේ මේක මහ ජනතාවට පහසු වෙන්න අපේ මුදල් පිළිබඳවත් සැලකිල්ල අරගෙන හොඳ අධ්‍යයනයකින් කොහොමද කරන්නේ කියන කාරණය ගැන දීර්ඝ මේ අනිත් සියලු පාර්ශවත් එක්ක කතා කරලා කළ යුතුව තියෙනවා ඉතින් මේකේ තියෙන යෝජන නිර්දේශයක් ඇටියට අවුරුදු 5-10ක් ඇතුළත මේ තාක්ෂණය යොදා ගැනීම ක්‍රමවේදයක් ගැන ඒ සියලුම ICT වගේ ආයතනත් එක්ක සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන එක අපි උත්සාහ කරමු. මේ පිළිබඳව යම් නියම ව්‍යාපෘතියක් හරි කිරීමේ හැකියාව පිළිබඳව. ඉතින් මේක ප්‍රතික්ෂේප කිරීමන්නේ තාක්ෂණය යොදා ගන්න ඕන ඒ පිටරට දෙයක් කරන නිසා ඒක එහෙම වෙන්න ඕනේ නෑ අපට. අපේ සංස්කෘතිය ඒකට ගැළපෙන විදියට මිනිසුන් විශ්වාසය ප්‍රදානයි. රහස්‍යභාවය ප්‍රදානයි. ඒ රහස්‍යභාවය හා විශ්වාසය රැකෙන විදියට තමයි ඡන්දකදී හැම ක්‍රියා මාර්ගයක් අපි ගන්න ඕන. ඒක නිසා ඒ පිළිබඳව ඒ ආකාරයෙන් සලකා බැලීමට කොමිසම අපේක්ෂා කරනවා. ඊළඟට තව කාරණයක් තමයි අපේ මේ තියෙන මැතිවරණ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කරාම තියෙන ප්‍රමාදය. සමහර පැමිණිල්ල අහල ඉවර වෙනකොට නඩුව අහල ඉවරනකොට
සාපික දුරෙත් ඉවරයි. ඒතකොට මිනිසුන්ට මොකද ඇති වෙන අදහස? වැඩක් නැහැ මේ ඇතිවරණී තිබුණට. ඔව මොනවයි තිබුණයි කියලා වැඩක් නැහැ. ඒක කැඩනෝ මේගොල්ලෝ එහෙම ඉන්නෝ ඒ තනතුරුත් දරනෝ. මේ වගේ හැඟීමක් එන්නේ. විශ්වාසය නැති වෙනවා. අනිත් පැත්තේ අපේක්ෂකයන්ට ඒ උල්ලංඝනය කරන අයට මේක උල්ලංඝනය කරා තමන්ට ශනිකව ඒක දැනෙන්නේ නැත්නම් ඒක දඬුවමක් නැත්නම් ඒකට බලපෑමක් නැත්නම් ඔවුන්ට අනියම් පෙළඹවීමක් කියනවා ඒක කඩ කරාට කමක් නැහැ කියන්නේ. මෙහෙම තත්ත්වයක් තියෙනවා. දැන් ඒක උදාහරණයක් ගත්තොත් අපි දකුණු පළාතේ 2017 පළාත් සභා ඡන්දෙදී එක්තරා පක්ෂක අපේක්ෂකගේ පෝස්ටර් බැනර් කටවුට් ගහගෙන අර තහනම් කාලේ ප්‍රදර්ශනය කරනවා කියලා පැමිණිල්ලක් ආවා. අපේ සහකාර කොමසාරිස්වරු 3 දෙනෙක් ගියා ඒක පරීක්ෂා කරන්න. දැන් ඒක නියෝජ්‍ය කොමසාරිස්වරු. ගියාම ඔවුන්ට තර්ජනය කරලා බැනල් ඇදිලා පහර දෙන ලෑස්තිලා කැමරාවත් උදුරගත්තා. දැන් මේක එදා මේ පොලිස් ස්ථානයේ ගිහලා පැමිණිල්ල කරා. මොකක් සිද්ධු වුනේ? ඒ පැමිණිල්ල දැන් උසාවියට එහෙම සමහර නඩු දැම්මම නීතිපති අවසරය ගන්න ඕනේ. ඒ අවසරය ගන්න ඕනේ ඒ නඩුව පවත්වාගෙන යනවද නැද්ද කියන එක නිසා ඒ අවස්ථාවේ ਉਹ අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න ඒක බාධාවක් නෑ. කොම්බලොත් මේක පවත්වාගෙන යනවද නැද්ද කියලා අහන්න නීතිපතිවරයාට ලිපිය යවුවේ පැමිණිල්ල දාලා අවුරුදු 3කට පස්සේ පොලිසිය. නීතිපතිවරයා එතන කාර්යබහුලත්වයට එක්ක නීතිපතිවරයාට උත්තර එව්වේ ඔව් ඒක කරගෙන යන්න පුළුවන් කියලා අවුරුදු 2කට පස්සේ. අතර පැමිණිල්ල අධිකරණයට යන්නේ අවුරුදු 5කට පස්සේ. ඉතින් මිනිස්සු විශ්වාස කරයිද මැතිවරණී? විශ්වාසයක් ඒක නිසා අපි යෝජනා කරලා තියෙනවා ඉලෙක්ෂන් ට්‍රයිබුනල් එක. මැතිවරණ මිනිස් අධිකාරියා. සමහර මැතිවරණ පැමිණිලි පක්ෂාතර ගැටලු සමහර පක්ෂාතර ලේකම්වරුන් අතර ප්‍රශ්න කණ්ඩායම අතර ප්‍රශ්න නිසා ඡන්දකදී එකම කණ්ඩායමකටවත් තාම යෝජනා ලැබෙන්නේ නැහැ. දෙන්න අවස්ථාවක් ඉන්නේ. දැන් මේ වගේ කාරණා උසාවි ගිහිල්ලා අවුරුදු ගණන් යන නිසා ගෙනල්ලා සමත කරන්න පුළුවන්. වරදක් තියෙනා ඒකට වරද නියම කරන්න පුළුවන් විදියට ක්‍රියාත්මක කරවෙන්න පුළුවන් විදියට මැතිවරණ විනිශ්චය අධිකාරියක් සකස් කරන්න. ඒකේ නඩු මෙහෙවීමේ කටයුතු මැතිවරණ කොමිෂමේ නිලධාරීන්ට වගකීම් පැවරීම සුදුසුයි කියලා යෝජනා කරලා තියෙනවා. මොකද වන සංරක්ෂණ නඩු වන නිලධාරීන්ට පුළුවන් නම්, කම්කරු නඩු කම්කරු නිලධාරීන්ට පුළුවන් නම්, පාරිභෝගික නඩු පාරිභෝගික අධිකාරියට පුළුවන් නම්, පරිසර අධිකාරියය පරිසර නඩු කරගෙන යන ඕන නම්, මම හිතර මැතිවරණ නඩු මැතිවරණ කොමිෂමේ නිලධාරීන් කිරීම එතකොට අපක්ෂපාතිත්වයේ පිළිබඳ කාරණයට හොඳ සාධකයක් වෙනවා. මොකද සමහර විට තියෙන අනිත් ආයතන වලට තියෙන යම් යම් බලපෑම් මැතිවරණ කොමිස සභාවට එහෙම නැති නිසා. එතකොට එහෙම බලපෑම්ගේ හැකියාවකුත් නැති නිසා. එතකොට මේ විදිහට මේ ඉලෙක්ෂන් ට්‍රයිබුනල් එකක් අපි යෝජනා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න. ඊළඟට මැතිවරණ ගැන. මැතිවරණ ගත්තම මේකේ තියෙන යෝජනා එක පාර්ලිමේන්තු මැතිවරණ යෝජනා කරලා තියෙන මිශ්‍ර සමානුපාතික යෝජනා ක්‍රමය. ඒකේ 65යි 35යි 8යි 40යි 70යි 30යි 55යි 45යි මේ විදිහට යෝජනා කරලා තියෙනවා. කොමර මේක ගැන එකගත්තයක් නැහැ පක්ෂ අතර. එතකොට ඊළඟ ප්‍රශ්නේ දැන් අපිට මැතිවරණයක් පවත්වන්න පුළුවන් මැතිවරණ කොමිෂමට කියලා. මැතිවරණ කොමිෂමට පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්න නම් පාර්ලිමේන්තු විසඳන්න තොල් දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන යටතේ ජනාධිපතිතුමාට උනත් අවශ්‍ය වුණත් බෑ ලැබෙන අවුරුද්ද මාර්තු වෙනකන් පාර්ලිමේන්තු විසඳන්න. කැමති වුණත් බෑ. ඉතින් එහෙමනම් මොකද වෙන කොහොමද විසිරෙන්නේ? එහෙමනම් පාර්ලිමේන්තු බහුතරයක් යෝජනාවක් පාස් කරොත් පාර්ලිමේන්තු විසඳන්න පුළුවන්. ඒතොර යෝජනාවක් පාස් කරාම ඒ යෝජනාව ක්‍රියාත්මක කරනවද නැද්ද කියන පූර්ණ අභිමතිය ජනාධිපතිතුමාට තියෙනවයි කියලා තමයි 2018 පාර්ලිමේන්තුව විසිරුවීම් පිළිබඳ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් දීපු තීරණය තියෙන්නේ. ඒක පූර්ණ අභිමතියක් තියෙන එක පිළිගන්න ඕන නොපිළිගන්න. ඒක නිසා මේ කාලය තුල අපට ඒතෙක් පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන හිතන්න බෑ. ඊළඟට පළාත් සභා. පළාත් සභා සම්බන්ධයෙන් අපේ සභාපතිතුමා කතා කරද්දී මේක ගැන නැවත හිතන්න ඕන අර මේ කියලා කිව්වා. මේ මෙහෙම මත තියෙනවා මේ වගේ අපේ රටකට අවශ්‍යද නැත්ද කියලා මෙහෙම තියෙනවා. නමුත් අපි බැලුවම අපි මේ පළාත් සභා සංකල්පය ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ ජනතාවට එකතන තනි බලය බෙදී යෑම කොහොමද කරන්නේ කියන එක.
एक योदागन पलासबाद विनत्न मध्य पलात्पाल आयतन प्रश्न पलासबाद बलतल पलात्पाल आयतन दुनिया ये बलतल दिन्न ब्रिटान्य नगर सभा बलतल तीय मे पलासभा इडम बलतल पवती ठीक है इतकोट लंकावड वा जनगहने अडू लंकावड वा भूमि प्रमाण अडू रटवा कुछर गलना पलासभा नोदीता सार्थक सिस्टर लाइन कैंटी की आत्मक मेक मे जनगहने का भूमि विशाल उड़ने पावती बलय बेदहरी अपे तीन बलय बेदहरी मैं बलय विमद्य गति डिसेंट्रलाइजेशन अपे के अपे कथा कर डेवल्यूशन सुनट मिनसू का बल तीन दमे अभी कंसभा पलात्पालन आयतन कथा करना एक दशम से हत्या दशक विन का पत्र टेकूं पलात्पालन आयतनी विदुर बल इधन पलात्पालन आयतरोड़ी वीर पास एक तनक अरगे जलमंडले एव हदल तम एक तनक गे पहाल तिबुन बल तम अदल गे एक अर्थ तमें आप मेदिहा बला कुमी सभा यथको पलासभा दें तीयन क्रियात्मक है काटोत के पलासभा क्रियात्मक है पलासभा अमात्यांश तीयन पलासभा अमात्यांश अर्थन आयतन तीयन पलात राज्य सभा कुमी सभा तीयन पलात मार्ग अधिकारी तो तीयन एवं नतिकलने महां साली देना पलासभा एवं इलंगट मेघ वेद मैं तकन पलासभा वाल आदाय अभी गिनाल मुदल कमीशन वार्ता परीक्षा कर सीयर अणुवाक्या रिकरेंट की अट पुनरावर्तन मीत मुन पुनरावर्तन मीदंक्या पलासभा वाल तीन रोहाल पलासभा वाल तीन पासल नड़ू पलासभा ने तूने के लिए पासल वाहन नद इव पवत्तने पवत्तने सिद्धवेन पासल मे रोहाल पासल मे वहल पुलवाद मेक निश अभी की पलासभा महाजन नियोजित इन आयतन निलधारी मगे क्रियात्मक किरी मैं कमीशन मे कंगड़े महाजन नियोजित इन्होना ये पत्कर निलधारी पालने कुछर हुद निलधारी एक्ना नरक महाजन नियोजित पालने इटोड़ा हुदय की अने कथम कुमी सभा दास तेगन सापी की अन्नी दनट क्रियात्मक पला सभा वलट महाजन नियोजित पत्कर चंदेन बेलूम पलासभा संबंधी एक दस असूवाटे अंक दिख पनती इतने पन तीन दिदास दाहते अंक दाहत की मे पनते पलासभा वाल कोटास बेदुआ शीर पना पना व्यंकर कांता योजन दून एक अंतना की आकर्षणीय योजना टीका एक पनत पार्लमेंट पनतेमेनावा सीमा निर्णय कमीशन सीमा निर्णय कमीशन वार्ता एक कुटास क्रम व्यंकर सीमा निर्णय करें पनत पार्लमें सम्मतना अरे सीमा निर्णय कमीशन वार्ता सम्मत निर्णय मंदन तरह पार्लमें इतिहास पलवीनतावट ए पनते इद्रपत्कर अमात तुमा सिंह एक विरुद्ध चांदी दीप पलवीन अवस्था टें पनति मतीन मेक मेहमे उनाम प्रतिष्ठेप उनो पार्लमें कथानायक तुमा सिंह अग्रमा प्रधान स्वीपूदर अतुत्त फस्ट दिन कमिट पत्कर ये कमिट मस दिगत सामोचना वार्ता दिंडो कमिट पत्कर एक रसूना तोर तुर लट वीट पस मुना अद पलासभा महाजन नियोजित पलासभा क्रियात्मक महाजन नियोजित तीन अभी की आने महाजन नियोजित पत्कर अभी मेक तेरीकार सभा दड़व हिटप कारण कोई सभा इतवर इतकोट अपी की पर्ण क्रम चंदे तीय समर्पाति तो नीतिपत्ति मागे उपदेश होने अदास होने ने अलुत्पन्न निशा एक तीयन बह गए तपे अदास अलुत्पन्न तिबुना एक क्रियात्मक निशा पर्णपन तीर क्रियात्मक पुलवां की कुमार में साकत्या संवादें अवसान तेरीकार सभा एक ऊना अलुत्पन्न पोटी संशोधन अज्ञान एक क्रियात्मक दिने काल
ඒ අනුව මේ අවස්ථාවට විතරක් පරණ පනත යොදාගෙන පළාත් සභා ඡන්දය තියන්න. දැන් ඒක තමයි පාර්ලිමේන්තු තේරීම් කාසාව එකඟත්වයේ. ඒ අනුව පාර්ලිමේන්තුවට ඒ පනත සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යුතුව තියෙන පළාත් පාලන අමාත්‍යාංශ විසින් ඒ කාරණය ඉටු කරගන්න. දැන් ඒ එකඟත්වයේ තමයි මේක නිර්දේශයක් හැටියට තියෙන්නේ. පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාර සභාවයි. ඊළඟට පළාත් පාලනය සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ ගණනාවක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන මේ කියන කාරණාවේ මේ ඡන්ද ක්‍රමයේදී අර ඕහැන් කියලා එකක් ආවනේ. දැන් ඒක නිසා වැඩිපුර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ආවනේ. 600කට ආසන සංඛ්‍යාවක් වැඩි වුණා ලංකාවේ. ඒක නැති කිරීමේ ක්‍රමවේදය හදන්න. හදලා एक इद्रपाच के लिए बोनस क्रम दहना मेद अड़ना बोनस एक दिन पाक्ष विस्से तिस्ना मेद बोनस देखा सभी की संख्या सभी की संख्या हाथ लिए बोनस तुना कीलत में निर्देश तीन अभी निर्देश नीतिगत अभी एक कमीशन सभा के हुए बोनस दीम अपे चंद बल तीन ये विकृति आगे එම අතිරේක බෝනස් වගේක් එහෙම දෙන්න ගියා. ඒක යකු මිස බෑ අදහස. ඒ නිසා අපි බෝනස් මේ කර එකඟ වෙන්නේ නැහැ. ඊළඟට දැන් ඒකේ දැනටමත් 60 40 අතර තමයි තියෙන්නේ. ඊළඟට තව ආපු කාරණයක් තමයි ඒකේ සංඛ්‍යා. සංඛ්‍යා වැඩි සංඛ්‍යා අඩු කරන්න ඕනේ. අපි අඩු කරන්න ඕනේ කොහොමද කියලා ආයේ නැහැ. එහෙම යෝජනාක් තිබුණේ නැහැ. මොකද සංඛ්‍යා වැඩි කරේ. කොමිසම 2017 ඇයි මේ සංඛ්‍යාව මේ ප්‍රමාණය වැඩි කරේ 2017 පනත ගෙනෙtti එතකොට හිටපු සභික සංඛ්‍යාව 160ක් සේ සැලකුවා මුළු සභික සංඛ්‍යාව. එතකොට මුළු සභික සංඛ්‍යාව 160ක් සේ සැලකීම නිසා පනත යටතේ 140ක් වැඩි වුණා ඉබේම. ඒක මේ කාන්තා නියෝජනය නිසා වුණ දෙයක් නෙවෙයි. අර 160 කියන සංඛ්‍යාව 160ක් කියන්නේ එතකොට තියුණ කොට්ටාස 4917. මේ කොටා 4917 මේ කොටාව දෙන්න පුළුවන්කම තිබුණා අවශ්‍ය නැහැ. ඔන්න අපි වඩාත් මහජනයාට පුළුල්ව අවස්ථාව දුන්නයි කියලා දුන්නා 140ක් වැඩි. දැන් 8911ක් ඉන්නවා. දැන් කියන වැඩි කියලා. ඇත්ත. ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. මොකද සභාවල සමහර සභාවල වාඩි වෙන්න ඉඩ නැහැ. කොළඹ නගර සභාව 110ක් කියන සභිකයෝ. රැසින් ශාලාව ඉදමදි. ඉන්න සභාවේ කතා කරන්න දෙන්න වුණාම කබයක වෙලා බැලුවම විනාඩි කීයක් කියලා අට දෙන්න පුළුවන් බෑ. කතා කරන්න තමයි ගමේ ප්‍රශ්නය කර කතා කරන්න වෙලාවක් නැහැ. කොට්ටාස ප්‍රශ්න කරලා වෙලාවක් නැහැ. එහෙම ගැටලු තියෙනවා. ඉන්න සමහර සභාවලට මේක බරක්. නඩත්තු කරන්න බෑ මේ මේ. ඒකට හේතුව දැන් අපි අලුතෙන් මේ වැඩිපුර ඒ සභිකයන් සම්බන්ධයෙන් ප්‍රතිලාභත් දිය දෙනෝනේ. संवर्धन सभागर सभा මේ සමහර අයට මේ මිනිස්සු ප්‍රශ්න කරන්නේ මේක මේ යන අය අද මේ තියෙන චන්ද්‍රකවෙත් එක මේ හදිච්ච දූෂකමේ ගිහිල්ලා කරන්නේ මහජන එයි තියෙන ගැටලු සාකච්ඡා කිරීම ප්‍රදේශී තියෙන ගැටලු සාකච්ඡා කිරීම නෙවෙයි කරන්නේ සමහර විට අර මුදල් උපයන්න උත්සාහ කරනවා වෙනත් වෙනත් කාරණා වලට ඒ බලය යොදා ගන්නවා මේක නිසා මේ මහජන නියෝජිතන් ක්‍රියාකාරීත්වය ගැන තියෙන අප්‍රසාද නිසා තමයි මේ වැඩිවීම පිළිබඳ මහජනය ඇතුළ ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. නමුත් ඇත්ත ප්‍රායෝගික ගැටලුවකුත් තියෙනවා මේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. නමුත් ඒ අඩුවීම කොහොමද කරන්න කියන එක නමුත් අපි එකවරක් ඉදිරිපත් කරා. මේක දැනට තියෙන කොටසම මේ 160 කියන එක මේක 170 හැටියට සලකන්න. එමුත් 1500ක් විතර අඩු වෙනවා. ඊළඟට මේ මේ මිස් සමානුපාතික යෝජනා ක්‍රමයේ තුල බොහෝ පක්ෂ कोट्टास क्रमेट विरा क्षमती नैत्र उंट तीन अवस्थाव नैतो कि उंट नियोजन
ඉතින් එතකොට ඒ වට වෙන වෙන විකල්ප අපට චන්ද්‍රගම් වල හොයන්න පුළුවන් අපට දිත්ත චන්දි පත්‍රිකා ක්‍රම යොදා ගන්න පුළුවන් පක්ෂයට ගියා අපේක්ෂකයට ගියා දැන් පක්ෂයට දීලා නේ අපේක්ෂකයට දෙන්න ඕනේ එහෙම නැතුව තමයි කැමති පක්ෂයට කැමති අපේක්ෂකයට දෙන විදිහට අපට ඒ වගේ ක්‍රම පුළුල් කරගෙන ගෙන හිතන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් ඒ වගේ අගතියක් අසාධාරණයක් වෙනවනේ යම් කණ්ඩායමකට ඒ නිසා දැනට පළාත් පාලන වල මේක තියෙන මේ මේක දැනට ශාල වැඩිවීමක් හැටියට මේක තියෙනවා ඊළඟට එතන තවත් කාරණයක් කාර තමයි ඒකෙදි අර සේත්‍රිල්ලාරි සම්බන්ධ ගැටලුව දැන් සේත්‍රිල්ලාන්ට සීමා කැටි කරලා තියෙනවා වුන්ට අවුරුද්දක් යනතුරු එතන ඉන්නවනම් ඒක අවුරුද්දකට ඉස්සරලා යන්න ඕනේ කියලා. නමුත් අවුරුද්දකට ඉස්සලා යන්න අපේ චන්ද කැලෙන්ඩරයක් තියෙනවා. චන්ද කවුද තියෙන කියලා කොහොමද දැනගන්නේ? ඒක බෑ. දැනගන්න. ඉතින් එකක් තියෙනවා. සමහර දැන් වාර්තා තියෙනවා. ඔය සමෘද්ධියෙන් බෙදෙන අය සමහර තම රැස්වීමට එන්නේ කියනවා නැත්නම් සමෘද්ධිය කපනවා කියන. නැත්නම් සමෘද්ධිය දීන් ප්‍රමාද කරනවා. දැන් මේ වගේ බලපෑම් කරන්න පුළුවන් කියන කාරණාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක සම්පූර්ණ අයින් කරන්න යෝජනාවක් තිබුණා. ඊට පස්සේ ඒක ආපහු සාකච්ඡා වෙලා දැන්ට අපි කියන්නේ තියෙන්නේ එහෙමයි ඉන්නවා ඡන්දයක් ප්‍රකාශ කරාම ඔය ඡන්ද දිනේ දන්නේ නැහනේ. ඔව් වහාම ඒ කොට්ටාසෙන් වෙනත් කොට්ටාසයකට මාරු කරන්න ඒ කොට්ටාසෙන් ඊට පළාත් පාලන ආයතනයෙන් ළඟම පළාත් ආයතනයට දෙන්න. හැබැයි ඡන්ද ඉවර වෙලා මාස 6ක් යනතුරු ආපහු එතෙන්ට එන්න ඉරදීම තුල බලපෑමක් වෙන්න පුළුවන්. නැත්නම් ඡන්ද පරිදිලා හරි ආයිත් આવොත් කියයිනේ මට ඡන්දේ දුන්නේ නැහැ මං දෙන්නම් කියලා එහෙමත් ප්‍රශ්න එනෝනේ. ඒ නිසා මේ ඡන්දේට බලපෑමක් වීම වළක්ින්න ඒ වගේ එකක් තමයි දැන්ට ඒ සම්බන්ධයෙන් යෝජනා කරලා තියෙන්නේ මේ කාරණා සම්බන්ධයෙන්. ඒ වගේම දැන්ට ඒ යෝජනා තුල තියෙන පාර්ලිමේන්තුවේ පළාත් පාලන ඡන්ද සම්බන්ධයෙන් දැන් අර කාන්තා නියෝජනයේ 25 වගේ මේක සාක්ෂාත් වුණේ නැහනේ. දැන්ට තියෙන්නේ අතිරේක රැස්තුන් 50යි පළවෙනි රැස්තුන් 10යිනේ. මේ 10 20 කරන්න යෝජනා කරලා තියෙනවා. 10 20 කරන්න එකයි මං හිතන්නේ යවලක් තියෙනවා. එතකොට අර 25 යෝජනා කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපේක්ෂක ලැයිස්තුවේ 25 අනිවාර්ය කිරීමත් යෝජනා කළේ තරුණ අපේක්ෂකයෝ. ඒක දැනටමත් ඒ නීති සංශෝධන කිරීම සඳහා ඒ අයට යවලක් තියෙනවා. ඒතර මේ වගේ යෝජනා පාර්ලිමේන්තු සම්බන්ධ තියෙනවා. මත මේ අඩු කිරීම පිළිබඳව තාම නෑ. ඉතින් ඒක කොහොම කරනෝද කියන ක්‍රමවේදේ නෑ. ඉතින් අපි කියන්නේ අඩු කිරීමට සුසු ක්‍රමවේදයක් යොදාගන්න. ඒ යොදාගන්න මොන ක්‍රමවේද වුණත් මේ මැතිවරණය කල්දැමීමට හේතු නොවිය යුතුයි කියන කාර්යය තමයි කොමිස සභාව ඉදිරිපත් කරන්නේ. දැන් ඒක ලබන අවුරුද්දේ මාර්තු 20 වෙනි නියමිතව තියෙනවා. එතකොට ලබන අවුරුද්දේ මාර්තු 20 වෙනි නියමිතය තියෙනකොට පළාත් පාලන ආයතන දැනට පාලනය වෙන්නේ 53කින් මහානගර සභා 50, නගර සභා 50, ප්‍රාදේශීය සභා 50 කියලා. එතකොට මේ 50 වල තියෙනවා මේවා සභික දුර කාලය අවුරුදු 4යි. නමුත් අදාළ අමාත්‍යවරයට අවශ්‍ය නම් අමාත්‍යවරයා අභිමතය අනුව ඒ කාලය අඩු කරන්න හෝ වැඩි කරන්න පුළුවන්. අවුරුදු 4 අඩු කරන්න හෝ වැඩි කරන්න පුළුවන්. නමුත් ඒ වැඩි කිරීමේ උපරිම කාල සීමාව අවුරුද්දයි. එහෙම තමයි 50 වල තියෙන්නේ. ඒ නිසා දැන් මේ අවුරුද්දේ මාර්තු තියන් නියමිතය එක්ක ලැබෙන අවුරුද්දේ මාර්තු වලට කල් දාලා තියෙන වැඩි කරන්න පුළුවන් උපරිම කාලය අවුරුද්දයි. ඒක නිසා දැන් අවුරුද්දකින් කල් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මේ 50 වල තියෙනවා ඒ ඡන්දය තියන්න නියමිත දිනේට මාස 6කට පෙර කොමිස සභාවට බලයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම කියලා. ତොර දැන් මේ තියෙන පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම කොමිස සභාවට තියෙනවා. ද කොමිසන් සභාවේ අපේක්ෂාව මාර්තු 20 ඉස් පෙර ඡන්දයක් පැවැත්වීම තමයි කොමිස සභාව අපේක්ෂාව. නමුත් නිවේදනය කරන්න ඉස්සෙල්ලා අපිට සලකා බැලිය යුතු ලොකු ගැටලු කාර්යයක් කිහිපයක් තියෙනවා. එකක් තමයි ඊයේ තමයි අපි ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනේ අර මං කිව්ව සහතික කරේ. දැන් තව පරිපූරක දෙකක් තියෙනවා. ඒක තරුණ ඡන්ද පරිපූරක දෙකක්. ඒක නොවැම්බර් මාසය තුල තමයි මේ මාසය තුල තමයි නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අපි ඡන්දය ප්‍රකාශ කරොත් ඒ අවස්ථාවේ වළංගු වෙන්නේ ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවේදී ඡන්ද හිමි නාමලේඛනේ සහතික කරපු. ඒතොර එහෙම 2021 ඡන්ද හිමි නාමලේඛනේ තමයි වළංගු වෙන්නේ. එහෙමනොත් ප්‍රධාන ලේඛන තීරවස අතුරු පරිපූර්කයේ කර තරුණ ඡන්ද 102,000කට විතර ඡන්දේ ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වෙනවා. ඉතින් කොමිෂන් සභාව සූදානම් නැහැ ඒ අයිතිය අහිමි කරන්න. අපිම ලබා දුන්න අයිතිය. අයිතෝන්ට අහිමි වෙනවා දකින්න කොමිෂා සූදානම් නැහැ.
මේ කාරණා සැලකිල්ලට අරගෙන තමයි කොමින් සභා විවස්ථාපිත වාක්‍යමක් තියෙනවා මාර්තු ලබන අවුරුද්ද මාර්තු ඡන්දය තියන්න විවස්ථාපිත බාධාවක් නොපැමිණියොත් ඡන්දය පැවැත්වීම තමයි කොමින් සභාවේ අපේක්ෂාව පළාත් පාලනේ සම්බන්ධයෙන් ඉතින් එතකොට මෙන්න මේ විදිහට තමයි මේ යෝජනා තියෙන්නේ මේ නිර්දේශ ඒ වගේම මේ නිර්දේශ මෙවත පුරුල්ලෙන්න ඕන මේක සම්පූර්ණ මම ඉස්සල කියපු විදිහට පූර්ණ මෙමෙකක් නෙවෙයි නමුත් මේක විශාල ටර්නින් පොයින්ට් එක හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා මේටි ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් අපට ඡන්දකට ඉස්සල අඩු වශයෙන් මේ කීපයක් හරි ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි ඉල්ලලා තියෙන්නේ කැම්පේන් ෆයිනෑන්ස් එකයි වියදම් පාලනයයි තරුණකාන්තා නියෝජනයයි ඇඩ්වාන්ස් වෝටින් එකයි ආචාර ධර්මයි ඡන්දයක් තියන්න ඉස්සල පුළුවන් නම් මේ ටික හරි නීතිගත කරන්න කියලා තමයි අපි ඉල්ලීම තියෙන්නේ එතකොට අවසාන වශයෙන් දැන් විශේෂයෙන් මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ ताक्षणिक कारण मत तमें प्रतिक्षेप कर අස්සම් කරලා නැහැ හරිද නැහැ ලේකම්බරයයි අස්සන නොතාරිස්වරය හෝ සමාජ අධ්‍යක්ෂකාරය සහතික කරලා නැහැ හරියට සීල් එක ගහලා නැහැ දිනේ හරියට දාලා නැහැ අවුරුද්දේ මාසයේ තියෙන දිනේ නැ මෙන්න මේ වගේ තාක්ෂණික කාරණා මත තමයි නාම යෝජනා පත්‍ය ප්‍රතික්ෂේප කරන දැනට පවතින නීතිය අනුව අපිට බලයේ තියෙන. එතකොට නුසුදුසු කෙනෙක් අපි හිතමු අපරාධ වර්ධකඩ වර්ධකාරය වෙලා හිරේ ඉඳලා මේ නාම යෝජනා දිනේට ඉස්සරලා ඇවිල්ලා නාම යෝජනා බාර දෙනවා. ඒකත් බාර ගන්නවා. කොමිෂමට බලයි තින් දැන් අපි ඉල්ලන්නේ ඒක තමයි. දැන් ඉන්දියන් කොමිෂමට පුළුවන් අපේක්ෂක ලයිස්තුවෙන් ඒ වගේ කෙනෙක් අයින් කරන්න. දැනට තියෙන නීතිය අර මේ මැතිවරණ කොමිෂමට එහෙම නැහැ. අපි කියන්නේ ඒක ඉතින් ඒක නිසා දිත්තපුරවැසියෙක් කියන්නේ නුසුසුකම. ඒ නුසුසුකම් මැද ක්‍රියා කිරීමේ බලය තියෙන අධිකරණයට ගීතා කුමාරසිංහ මහත්මිය කියන විරෝධය ඉදිරිපත් කරා. නමුත් ඒක ඒ අපේ තේරීම් බාලිලාලට ඒක පිළිගන්න බලයක් නැහැ. ඒ උනෝ ප්‍රතික්ෂේප කරන්න බලයක් නැහැ. ඒ නිසා පිළිගත්තා. mantri durayatta වුණා. පස්සේ වෙන සීල්ලාසියෝ ගිහිල්ලා ඒ පිළිබඳ අධිකරණයට පැමිණිලි කිරීම තුළ අධිකරණයේ විසින් ඒක නුසුකමක් හැටි සැලකපු නිසා mantri duraya හිම වුණේ අවස්ථාවේ. ඒ නිසා මේ දිත්තපුරවේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලය දැන් අපි නාම යෝජනා පත්‍රය ගන්නකොට නාම යෝජනා පත්‍රය අපි අහන්නේ දිත්තපුරවේ සිද්ද නැද්ද කියලා. ඒ කියන්නේත් නැහැ. एक क्रिया बल अधिकरण संबंधे तोर तुर उन्नपुलवाणे मंगिताने आगमन विघन दिपार में पास्पोर्ट कि हरहतमी ये तोर तुर उन्न लागन पुलवाम तेक पोलिस पति रेट मेन मेघ तोर तुर अन्हो एम बल कमीशन सभा दीलने तिबुन नंग क्रियाकर क्रिया मार्ग पुलवांक तिबुना अदाल बल दारी මේ තාක්ෂණික දෝෂ විතරයි මේ කොමිෂන් සභාවට තියෙන්නේ. ඒක නිසා මේ තාක්ෂණික දෝෂ සම්බන්ධව අපි දෙකපැත් කරපු එකක් නිර්දේශයක් හැදෙන්න පිළියරක් තියෙනවා. අපි පැය 24ක් දෙනවා මේ තාක්ෂණික දෝෂ නිවැරදි කරගන්න. මොකද මහජන නියෝජිතයෙක් ඉදිරිපත් වුණෙන් පස්සේ කොමිෂන් සභාව අදහස ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන මහජනතාව විසින්. නිලධාරීන් විසින් මේ තාක්ෂණික දෝෂයන් නිසා අස්සන හරියට නැහැ දිනේ වැඩියට දාලා සීල් එක නැහැ කියලා ප්‍රතික්ෂේප කරන එක සුදුසු නැහැ කියලා තමයි කොමිෂන් සභාව අදහස. एक कमी सभा में इधरपा कर ताक्षणिक दोष निवर्ति करोट काल दीयुती एक निर्देश पीरियर ये हर नुसुसुगम प्रतिक्षेप किरी हकीवा कमी मैं मेन मेव तमाइ मेति निर्देश मेवा इधरी समा नीतिगत मे सामजे मे मेतुवर्ण क्रमे वड़ा प्रशस्त मेतुवर्ण क्रमे अखर गिम हव्यावड़ निधा साधारण मेतुवर्ण क्रियावलिया क्रियात्मक किरी तमाइ कमी सभा अपेक्षा व ते सन्धा उपसमगे सहाय हा सक्रिय क्रियाकारित्य तमाई कमी सभा अपेक्षा कराने वमिष्य।
රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය